දවස් කීපයකට කලින් මම වීඩියෝ එකක් දැම්මා. මම ඇප් එකක් ක්‍රියේට් කරා. ඒ ඇප් එක ක්‍රියේට් කරේ කොහොමද කියන එක ගැන මම වීඩියෝ එකක් දානවා කියලා. ඊට පස්සේ ඇප් එකකින් සල්ලි හොයන්නේ කොහොමද කියන එක ගැන මම දානවා කියලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් AdSense සහ AdMob වලින් සල්ලි හොයන්නේ කොහොමද කියන එක ගැන. හරිම සරලයි. වැඩි විස්තර අපි කතා කරමු ඉස්සරහට. ඒ නිසා පොඩ්ඩක් වීඩියෝ එකට දික් වෙනවා. කන්න මොන හරි ලෑස්ති කරගෙන ඇවිල්ලා වාඩිලා මේක බලන්න. ඔයාලට ගොඩක්ම මේ වීඩියෝ එක වැදගත් වෙයි. කරන්න බැරි වුණා කියලා හිතන් හිටපු අයට මේක හරිම සරලයි කියලා ඔයාලට මේකෙන් තේරෙයි. මේ විදිහට කවුරුත් පැහැදිලි කරලා දෙන්නෙත් නැති වෙයි. ඒ නිසා දැන් තමත් ඔයාලා මාව subscribe කරලා නැත්තම් පහලින් ඇති රතු පාටින් subscribe කියලා බටන් එකක් ඒක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට වැටේ සයිඩ් එකෙන් bell icon එක ඒක විනාශ කරලා දාන්න කැමති අය. කැමති නැති අය විනාශ කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ මම දාන අලුත් videos ඔයාට notification මාර්ගෙන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. එහෙනම් අපි දැන් යන් video එකට. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ Google Console කියන එක. මේක ගැන මම මුලින්ම කතා කරන්න. මේක තමයි අපිට ප්‍රධාන වශයෙන් වැදගත් වෙන ප්‍රධානම දේ. මේක Google Play Console කියන එක අපිට ෆ්‍රී දෙන්නේ නැහැ. මේක තමයි Play Store එකට ඇප් එකක් ඇඩ් කරන්න පුළුවන් ප්‍රධානම platform එක. මේක තමයි තියෙන එකම platform එක. මේකෙන් තමයි Play Store එකට Android app ඇඩ් කරන්නේ. apply කරන්නේ නැත්නම් මේ publish කරන්නේ මේක හරහා. ඔයාලට මේක ෆ්‍රී ගන්න බෑ. ගන්නව නම් $25ක් ගෙවන්න ඕනේ. $25ක් ගෙවද්දී $25ක් කියන්නේ ශ්‍රී ලංකා ප්‍රයිස් එකෙන් 4418ක් වගේ ගාණක් වෙන්නේ මං හිතන්නේ. ඒ වගේම ඒ ගාණ විතරක් දාලා මදි. සාමාන්‍යයෙන් තව රුපියල් 300ක් 400ක්වත් තියෙන්න ඕනේ. එතකොට ඒකට ෆී එකක් වෙනම ගන්නවා ඩොලර්ස් 1. ඒ කැපිච් එක මම ඒ ඩොලර්ස් එක අපෝ account එකට වැටෙනවා. හැබැයි ඩොලර් 25 අපෙන් කපා ගන්නවා. ඩොලර් 25 කපා ගත්තට පස්සේ ආය හැම මාසෙම ඔයාලට මේකේ ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. මේක දැන් ඊට පස්සේ unlimited එකපාරයි ඩොලර් 25ක් ගෙවලා ගන්න තියෙන්නේ. ඒ නිසා ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි. එකපාරක් අරගෙන ඒ email එකට ජීවිත කාලයම වුණත් app publish කරන්න පුළුවන්. දැන් මම මේ දාපු ඇප් දෙයක් තමයි ඔයාලට පේන්නේ. මේක මම Fiverr එකෙන් බාරගත්ත වැඩක්. මේක SL Soft මගේ YouTube channel එක ගැන දාලා තියෙන ඇප් එක. තාම publish නැහැ. තාම pending. ඔයාලට බලා ගන්න පුළුවන් දාපු දිනේ අගෝස්තු 5. ඒ වගේම දැන් මේකේ සම්පූර්ණ නීති රීති ගොඩක් තියෙනවා. අපිට YouTube channel බෑ කියලා තමයි කිව්වේ. කොහොමද දන්නේ මම දැන් දාලා තියෙන තාම pending. publish වෙයිද නැද්ද කියන එක මම දන්නේ නැහැ. හැබැයි වෙනම ඇප් හදලා දාන්න පුළුවන්. ඊට පස්සේ මේ කට්ටිය දවස් 5ක් ගන්නවා. ඒ දවස් 5 අරගෙන මේ කට්ටිය බලනවා මේ අපේ ඇප් එක හොඳයිද, පොලිසිස් කොහොමද, ඊට පස්සේ description, ඊට පස්සේ ඔය හැම දෙයක් ගැනම, අපේ content කොහොමද, category එක කොහොමද, ඔය වගේ හැම දෙයක්ම බලලෙවලා තමා මේ ඇප් එක Play Store එකට publish කරන්නේ. නැත්නම් හැම ඇප් එකක්ම publish කරන්නේ නැහැ. වැරදිට වටහා ගන්න එපා. ඒ නිසා මේකෙන් අපිට සල්ලි උපයා ගන්න පුළුවන්. අපිට යමක් කරන්න පුළුවන් නම් ඒක Play Store එකට දාලා, නැත්නම් තව පැති තියෙනවා මේකෙන්
මේක මේක හරහා මේක මේකෙන් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. දැන් මම ඔයාලට කිව්වා 5 එකකින් තමයි මම මේ ඇප් එක බාරගත්තේ කියලා. ඒ 5 එක ගැන මම දැන් කතා කරන්නේ නැහැ. මම තව ටික දවසක් ගිහිල්ලා තමයි මේ වීඩියෝස් ගේන්න හදන්නේ 5 එක ගැන. මම බාරගත්ත ඒක සල්ලි වියදම් කරපු නිසා නිකන් ඕඩර් සෑ දැමුවා. ඒක දවසින් ආව මට ඕඩර් එක. ඒක ගැන මම වෙනම වීඩියෝ එකක් දාන්න. මේකෙන් ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන්. සල්ලි හොයන්න පුළුවන් ප්ලේ ස්ටෝර් එකට ඇප් එකක් දාලා. ප්ලේ ස්ටෝර් එකට දාන්නේ නැතුව APK ෆයිල් විතරක් හදලත් අපිට දාන්න පුළුවන්. හැබැයි අපිට පබ්ලිෂ් කරන්න වෙනම මාකට් එකක් තියෙනවා නම් විතරයි අපිට එහෙම කරන්න පුළුවන්. නැත්නම් අමාරුයි ගොඩක් ප්ලේ ස්ටෝර් එකට දාන්න නැතුව. මම කිව්වේ දැන් Google Play console එක. ඒ කියන්නේ ප්ලේ ස්ටෝර් එකට ඇප් එකක් ඇඩ් කරන වෙබ්සයිට් එක ගැන. ඒක තමයි මේ තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ගේම් සර්විස් තියෙනවා, ඕඩර් මැනේජ්මන්ට් තියෙනවා, ඩවුන්ලෝඩ් රිපෝට් තියෙනවා, ඇලර්ට් තියෙනවා, සෙටින්ග්ස් තියෙනවා. මේක ඕල් ඇප්ලිකේෂන් කියලා ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඇප් එක ක්ලික් කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ රේටින් කොහොමද, ඊට පස්සේ අන්ඉන්ස්ටෝල් කරපු ගාන, ඊට පස්සේ යූස් කරන අය, ඔය හැම දෙයක්ම, ඩිවයිස් කීයක මේක රන් වෙනවද, ඔය හැම දෙයක්ම අපිට මෙතනින් අපිට මැනේජ් කරගන්න පුළුවන්. රේට් හම්බෙලා තින්නේ කොච්චරද, කමෙන්ට් කොහොමද, ටයිම් එක කොහොමද, ඔය වගේ දේවල් සල්ලි හම්බෙන්නේ කොහොමද, ඔය හැම දෙයක්ම ගැන දැනගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් තියෙනවා ඩිවලොප් ටූල්ස් තියෙනවා, Android Vistal තියෙනවා, ඊට පස්සේ status තියෙනවා, ඔය වගේ හැම දෙයක්ම, real management, story papers තියෙනවා, user acquisition තියෙනවා, ඊට පස්සේ user feedback තියෙනවා. ඔය විදිහට මේකේ ගොඩක් දේවල් තියෙනවා. මේක ගැන දැන් ඇති කතා කරා. දැන් මේක නෙවෙයි අපිට ප්‍රධාන වෙන්නේ. ඔයාලට මේක ඩොලර් 25 දීලා ගන්න පුළුවන් නම් ගොඩක් ලොකු දෙයක්. ගොඩක් සල්ලි හොයන්න පුළුවන්. වෙන පැති වලට වඩා මේක සරලයි. අපි නොදන්න පැති තමයි මේවා. ඒ ගැන තමයි මම අද කතා කරේ. දැන් තව තියෙනවා. දැන් මම දවසට හොයපු ගානක් මම පෙන්නන්නම්. දවසට දවසේ ඉන්කම් එක, මන්ඩේ ඉන්කම් එක කොහොමද කියලා අර ඇප් එකෙන් දැන් බලා ගන්න පුළුවන් ඒක. ඔයාලා මීට කලින් Google එකට එහෙම නැත්නම් YouTube channel එකේ online earn money කොහොමද, ඊට පස්සේ ඇප් එක ක්‍රියේට් කරලා කොහොමද සල්ලි හොයන්නේ කියන එක ගැන search කරලා ඉවරලා ඔයාලා මෙම AdMob account එකක් හදාගෙන තියෙන්න ඇති. ඊට පස්සේ ඔයාලට සල්ලි හොයාගන්න බැරෙන්නේ. දැන් කට්ටිය කියනවා මේකේ ඇප් එකක් මෙහෙම develop කරපුවාම අපිට සල්ලි හම් වෙනවා කියලා. දැන් අපිත් දාලා ඉතින් බලන් ඉන්නවා කිසිම income එකක් නැහැ. දැන් මෙතන ඇත්ත යථාර්ථය මොකද්ද කිව්වොත් එහෙම මෙතනින් නිකන් අර යුනිට් එකක් හදුවට අපිට සල්ලි හම්බ වෙන්නේ නැහැ. එහෙම නිකන් යුනිට් එකකින් හම්බ වෙනවා නම් ඔයාලට වෙනම මොකක් හරි එකක් තියෙනවා. ඒක මම දන්නේ. මමත් හදලා තිබ්බා අවුරුදු 4ක් තිස්සේ මං account එකක් හදලා තිබ්බා AdMob එකේ. එහෙනම් ඉතින් මං මේ මෙතනින් app කියන එකට ගිහිල්ලා මං එහෙම create කරලා තිබ්බා ad app කියන එකේ iOS Android මේ Play Store නෑ කියලා select කරලා level හදගු විදිහට. එහෙනම් මං අද වෙනකොට කෝටිපතියි. එහෙම එන්නේ නැහැ. ඇත්ත කතාව මේක කවුරුත් කියලා දෙන්නේ නැහැ. ඒකයි කේස් එක තියෙන්නේ. වීඩියෝස් දිගට ගෙනියන්න ඕනෙ හින්දා කට්ටිය ෂෝට් වීඩියෝ හදනවා. එතනින් එහාට ඒක යථාර්ථය දන්නේ නැහැ. මොකද කවුරු හරි දිනු වෙයි කියලා. මං මේක කිව්වා කියලා කට්ටිය මට බනින්න දන්නේ නැහැ යූටියුබර්ස්ලා. කමන්නේ වෙන බැනට ප්‍රශ්නයක් නැහැ. යථාර්ථේ ගැන තමයි මම පැහැදිලි කරේ. කවුරුත් අඳන්න එපා. ඒ හින්දා අර පැහැදිලි කරලා හරියට මේ කරගෙන යන්න පුළුවන් වෙබ්සයිට් ගැන පැහැදිලි කරන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. ඔයාලා account එකක් හදාගන්න මුලින්. ඊට පස්සේ දැන් මෙතන මේ ඔයාලා බලනවා දැන් මෙතන $1.8 තියෙනවා. ඊයේ income එක. ඒ income එක කොහොමද ආවේ කියන එක ඔයාලට දැන් ප්‍රශ්නයක්. මම මීට කලින් ඒ කියන්නේ පෙරේදා මම app එකක් හදුවා. ඒ app එක හදලා ඉවරලා ඒ app එකට AdMob කියන එක connect. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ AdMob එකේ විතරක් නෙවෙයි මගේ AdSense එකෙත් මේ ගානම තියෙනවා. ඔය තියෙන මගේ AdSense account එක ඔයාලට බලා ගන්න පුළුවන් AdSense account එක. ඒකෙත් තියෙනවා 1.08. ඒක ආවේ කියන එක කොහොමද කියන එක ඔයාලට දැන් ප්‍රශ්නයක් ඇති. ඒක ගැන මම වීඩියෝ දැන් ඉස්සරහට ගෙනියන්න. මේ වීඩියෝ එක පොඩ්ඩක් දික් වෙනවා. මම කලින් එකයි කිව්වේ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මේක ගොඩක්ම ඔයාලට වැදගත් වෙයි. ඔයාලා බලා ගන්න පුළුවන් දැන් පහළට ගියට පස්සේ මගේ app එක කී දෙනෙක් බලලා තියෙනවද? Download කරලා තියෙනවද? ඔය වගේ දේවල් දැන් APK ෆයිල් තියෙනකොට දැන් අපිට දැන් ගොඩක් කට්ටිය කියන YouTubersලාට මේ දේ හොඳයි කියලා. ඒ කියන්නේ APK ෆයිල් හදලා ෂෙයා කරපුවාම කට්ටිය වීඩියෝස් බලලා ඩවුන්ලෝඩ් කරගන්න. ඒක ඇත්ත. දැන් එහෙම බැන බැන ඉන්නේ නැතුව එහෙම කාටවත් කී කී ඉන්නේ නැතුව ඔයාලට බැරිද
ඔයාලගේ වෙබ්සයිට් එකක් හදලා බ්ලොගර් වෙබ්සයිට් එකක් හදලා මොනහරි පබ්ලිෂ් වෙන දෙයක් දාලා බ්ලොගර් වෙබ්සයිට් එකක් හදලා අපිට ෆ්‍රී ඩොමේන් ගන්න පුළුවන් ඩොමේන් අරගෙන හදවට පස්සේ ඒවා නිකම්ම කට්ටිය බලනයි ඉන්නවා ඒවා ඔටෝ යනවා බ්ලොගර් වෙබ්සයිට් හදපුවාම එහෙම සර්ච් වෙන ඒවා තියෙනවා ඊට පස්සේ ඒ බ්ලොගර් වෙබ්සයිට් එකට අපේ ඩොමේන් එකට මේ ඇප් ටික ඇඩ් කරලා වෙනම අපි ඇප් ස්ටෝර් එකක් හදා ගන්නවා ඔන්ලයින් ඊට පස්සේ ඔයාලා නිකන් YouTube channel එකක් හරි නැත්තම් මේ YouTube channel එකක වීඩියෝ එකට යටින් comment section එකේ හරි ඔයාලට දාන්න පුළුවන් online සල්ලි ගන්න පුළුවන් නැත්තම් game ගන්න පුළුවන් website එකක් මල් ළඟ තියෙනවා මෙන්න link එක කියලා පහලින් දානවා ඒක කවුරු හරි මොකෙක් හරි click කරලා යනවනේ එතකොට ඔයාලට එතනින් මුදල් උපය ගන්න පුළුවන් ඔක මම සරලව කිව්වේ ඒ නිසා දැන් මේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ page RPM කියන එකේ $9.31ක් තියෙනවා ඊට පස්සේ CPC කියන එකේ $1.08ක් තියෙනවා page එකේ 100.086ක් දැසේ click කරලා තියෙනවා මේ අද click කරපු ගාන page view තියෙනවා 116ක් තියෙනවා impresses තියෙනවා +3 තියෙනවා මගේ holding ads වලට ගාන 1.8 දැන් අපි යමු දැන් මේ දෙක හොයා ගන්න ක්‍රමයේ තියෙන බෑ දැන් මෙතන මම හොයන විතරයි හොයපු ගාන විතරයි වෙන්නේ දැන් හොයන වෙබ්සයිට් එක කොහොමද කියලා බලමු දැන් අපි යමු ඇප් එක හදන්න ෂෝට් ඇප් එකක් මම හදලා හැටි කියලා දෙන්නම් මෙතනින් ඊට පස්සේ ඔයාලා try කරලා ඒක බේසික් ලෙවල් එකට අරගෙන ඔයාලා ඒක දිනු කරගෙන යන්න එහෙනම් අපි දැන් යමු පැක් රේට් කරන්න කොහොමද කියලා බලන්න ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මම ඇප් එකක් ක්‍රියේට් කරේ මේකෙන් ඇප් ගීසර් කියන වෙබ්සයිට් එකෙන් ඔයාලට මේකෙන් හරිම සරල විදියට කිසිම නොලෙජ් එකක් නැතුව මේකෙන් ඇප් එකක් හදලා සල්ලි හොයන්න පුළුවන් මේකේ තියෙනවා ගේම්ස් හදන්න පුළුවන් ඊට පස්සේ අපිට පේජ් හදන්න පුළුවන් ඔය වගේ දේවල් තියෙනවා දැන් මම මේකේ සයින් මේ රෙජිස්ටර් වෙන හැටි පෙන්නන්නේ ඔයාලට රෙජිස්ටර් කියන එකට ගියාට පස්සේ එතනින් බලා ගන්න පුළුවන් Google එකෙන් සයින් රෙජිස්ටර් වෙන්න පුළුවන් Facebook එකෙන් ඊට පස්සේ ඔයාලගේ email එක password එක ටික ගාලා රෙජිස්ටර් වෙන්න පුළුවන් හරිම සරල විදිහට ඊට පස්සේ මම සයින් කියන එකට ගිහිල්ලා මගේ email එකෙන් මම සයින් වෙනවා ඔන්න දැන් මම සයින් වුණා මගේ real account එකේ ඊට පස්සේ දැන් load වෙනවා පොඩ්ඩක් struck වෙලා තියෙන්නේ පොඩි පොඩි struck ටිකක් එනවා ඒක ගණන් ගන්න එපා අපිට මේකේ free app හදන්න පුළුවන් ඔයාලා බලගන්න පුළුවන් දැන් මගේ SSL soft කියන එක ඉන්ස්ටෝල් කරලා තියෙනවා 10 දෙනෙක්. රියල් මනි කියන එක ඔයාල බලාගෙන පුළුවන්. ඊට පස්සේ මම හදපු ඇප් දෙකක් තියෙනවා 10ක් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට මේක මේ පැවිචත්‍රේ 24ට මේක රීඅප් කරන්න ඕනේ. රීපබ්ලිෂ් කරන්න ඕනේ. එතකොට ඒක ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඔයාලට මෙතනින් දැන් මම කියන්නේ මෙතන ඔයාලට බලාගෙන පුළුවන් පහළට ගියාට පස්සේ මේ මම ෆ්‍රී ලෙවල් එකේ ඉන්නේ. එහෙනම් දා මේ ඩිව මොකද්ද? මම සල්ලි දීලා මේක අරගෙන නැහැ. මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් පබ්ලිෂ් කරන්න පුළුවන් ප්ලේ ස්ටෝරියේ ඊට පස්සේ ඔයාලට මම හරි සරල විදිහට ඇප් එකක් ක්‍රියේට් කරන හැටි මෙතනින් කියලා දෙන්නම් කොහොමද කියලා. ඔයාලට මෙතනින් සයිට් එකෙන් බලා ගන්න පුළුවන් පබ්ලිෂ් තියෙනවා, ප්‍රොමෝෂන් තියෙනවා, ওই ටික තියෙනවා. ප්‍රොමෝෂන් කියන එකට ගියාට පස්සේ ප්‍රීමියම් කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ ඔයාලට කැමති දේවල් මේකේ මේකෙන්ම සල්ලි ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. දැන් මේකේ $40ක් ගෙවලා මාසෙකට හැම මාසෙකම $40ක් ගෙවන්න ඕනේ. එතකොට unlimited download, unlimited distribute, distribution, ඊට පස්සේ app monetize, no ads with label, app backup, ඊට පස්සේ customer breaking ඔය හැමදේම තියෙනවා. ඊට පස්සේ unlimited download ඔය හැමදේම තියෙනවා. ඒකෙත් තියෙනවා. ඊට පස්සේ මම free එක ගන්න තියෙන එකේ තියෙන්නේ app monetize ඔයි unlimited description distribute ඊට පස්සේ unlimited download. ඔය ටික තමයි මම free account එකේ හැදලා තියෙන්නේ. දැන් මම යන්නම් කොහොමද app එක create කරන්න කියලා පෙන්නන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ app දෙක මෙතන තියෙනවා. real money real කියලා එකයි SSL soft කියලා එකයි. මම create app කියන එකට යනවා. මෙතන site එක ඔයාලා බලන්න පුළුවන් create app කියලා. ඊට පස්සේ ඔයාලට කැමති මෙතනින් category එකක් තෝරගන්න. දැන් මෙතනින් තියෙනවා new කියලා තියෙනවා. popular කියලා තියෙනවා. දැසේ ඔයාලට ට්විටර් පේජ් එකක් මොකක් හරි හදන්න ඕන නම් එහෙම හදන්න පුළුවන් නැත්නම් මැසේජ් කරන්න මොකක් හරි හදන්න පුළුවන් ඊට පස්සේ වෙබ්සයිට් එකක් ඔයාගෙම කියලා එහෙම හදනවා නම් ඇප් එකක් දාලා එහෙම හදන්න පුළුවන් ඊට පස්සේ
video call and chat කියන එකකින් හදන්න පුළුවන් එහෙම ඇප් එකක්. ඊට පස්සේ Facebook page එකක් හදන්න පුළුවන් simulator කියන එකෙන් game එකක් වගේ නිකන්. ඊට පස්සේ calculate හදන්න පුළුවන් website කියන එකේ Facebook page HTML app එකක් හදන්න පුළුවන්. ඊට පස්සේ RSS app එකක් හදන්න පුළුවන්. Media කියන එකට ගියාට පස්සේ YouTube තියෙනවා අර ටිකම තමයි තියෙන්නේ. ඊට පස්සේ wallpaper තියෙන app එකක් music app එකක් හදන්න පුළුවන්. මම දැන් යන්නම්. දැන් ඔයාලට පහසු වෙන විදිහට මම කියන්නම්. මෙතනින් මම යන්නම් music කියන එකට. music කියන එක click කරාට පස්සේ ආයෙත් බලා ගන්න පුළුවන් load වෙනවා. ඊට පස්සේ ඔහම open කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ request එකක් එනවා. thumbnail description කියන එක. ඊට පස්සේ ඒක next කරනවා. next කරාට පස්සේ ඔයාලට සයිඩ් එකෙන් ඔයාලගේ ඇප් එක design වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් show download for button කියන එක තියෙනවා. ඒක tick එක දාලා තියෙන්නේ. ඊට පස්සේ background image එකක් දාන්න ඕනි. මම background image එකක් දාන්නම්. ඊට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් website keep එක link දාන්න පුළුවන් title එකයි. තමන්ගේම website වෙනනම් ගොඩක් හොඳයි. එතකොට Play Store එකට ඇඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් Play Store එකේ නැති website එකක් දාන්න ඕනි. එහෙම දාලා බලන්න. publish වෙනවා අනිවාර්යෙන්. ඊට පස්සේ title එක link ටික ඔහම දාලා ඉවරලා ඊට පස්සේ මෙතනින් next දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ icon මෙතනින් හදා ගන්න පුළුවන්. හරිම සරල විදියට. දැන් මම මෙතනින් music app එකක් හදන්නේ නැහැ. මොකද මම මේ ටිකට කිසිම දෙයක් ලෑස්ති කරගෙන නැහැ. title එකක්වත් link ටිකක්වත් නැහැ. ඒ නිසා වීඩියෝ එක තවත් දික්කේ එහෙම වුණොත් එහෙම මෙතනින් ඊට පස්සේ මම දැන් ඔයාලා මෙතනින් ක්‍රියේට් කරලා ඉවරලා ෆිනිෂ් කරලා ඉවරනාට පස්සේ මේ ටික සම්පූර්ණ උතනින් මේ ස්ටෙප් ටිකක් තියෙන්නේ. ඒ ටික හරිම සරල විදිහට කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ෆිනිෂ් කරගත්තට පස්සේ කොහොමද කරගන්නේ කියන එක ගැන මම දැන් පැහැදිලි කරන්න. හෝම් කියන එකට මම යනවා. හෝම් කියන එකට ගියාට පස්සේ ඩෑෂ්බෝඩ් කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙතන ඇප් දෙකක් තියෙනවා. මම SSL soft කෙනෙක් ගන්න real money කෙනෙක් ක්ලික් කරලා ඊට පස්සේ මම මෙතනින් යනවා මේ සයිඩින් වල බලා ගන්න පුළුවන් පහලින් තියෙනවා edit කියලා. edit කියන එකට යන්න ඕනේ ඔය app එක design කරලා download කරන්න කලින්. apk file download කරන්න කලින් ඔයාලා එතනින් edit කියන එකට ගිහිල්ලා ඔයාලගේ තවත් දේවල් මෙතෙන් හදා ගන්න තියෙනවා. ඒ ටික තමයි මම අද කියන්නේ. ඊට පස්සේ edit කියන එකට ගියාට පස්සේ දැන් මම මේ game එක හදලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ app setting කියන එකේ දැන් මේ ටික ඔයාලා මුලින් complete කරගෙන යනවා. ඊට පස්සේ අපිට මෙතනින් edit කරගන්න පුළුවන් image දාලා edit කරගෙන ඒක edit කරගන්න පුළුවන්. ඊට පස්සේ tabs කියලා තියෙනවා. ඔයාලට මොන හරි tab එකක් දැන් ඔයා website එකක් add කරා නම් ඔයාලට tab එකක් add කරන්න පුළුවන්. ඒ කියන්නේ tab කීපයක් add කරන්න පුළුවන්. තව browser නැත්නම් මොන හරි html folder වගේ ওই විදිහට ඔයාලට add කරන්න පුළුවන්. home page එකක්, website එකක්, blogger එකක්, facebook එක page එකක් ඊට පස්සේ manually page ඔය වගේ PDF file TV නැත්නම් calculate YouTube channel ඔය දෙන news audio කියන ඔය විදිහට add කරන්න පුළුවන්. ඔය ටික ඔයාගේ link මොන හරි දාලා ඉවරලා add කරන්න. ඒකට අදාළ වෙන link එක දාලා ඊට පස්සේ advanced කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එතනින් එහාට. දැන් ඔයාලගේ app එක පෙන්වන්න ඕනි. screenshot හතරක් තියෙන්න ඕනි. ඒ කියන්නේ screenshot හතරක් මෙතන add කරන්න app එකේ ඇතුලේ තියෙන. කියන්නේ app එක open වුණාට කොහොමද? open වුණාට පස්සේ කොහොමද ඔය ටික add කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් location එක app menu ඊට පස්සේ slide කරන්න පුළුවන්. previous තියෙනවද app එකේ නැත්නම් publish දානවා කියන එක ඔයාලා තීරණය කරන්න. මම publish no කරලා තියෙන publish කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන location කියන එක නම් මම ටික් එක අයින් කරනවා. ඊට පස්සේ app rating එක yes දීලා තියෙන්නේ. ඊට පස්සේ refresh කරන එක yes දීලා තියෙන්නේ. show setting කියන එක yes දීලා තියෙන්නේ. ඊට පස්සේ activates ඊට පස්සේ එක ඒ ටික මම දීලා තියෙන්නේ. show list for download කියන එක yes දෙනවා. ඊට පස්සේ upload is new screen ඊට පස්සේ ඒකත් ඊට පස්සේ අපිට මෙතන ඩිමේජ් එක ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ওই විදිහට URL ඇඩ් කරන්න ওই විදිහට ටිකක් තියෙනවා. පොඩ්ඩක් ස්ට්‍රක් වෙනවා ගණන් ගන්න එපා. ඊට පස්සේ මම මෙතන සබ්මිට් කරගන්න. ඊට පස්සේ related template කියන එකෙන් ඔයාලට මෙතනින් කැමති එකක් තෝරලා ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ සබ්මිට් දුන්නම ඊට පස්සේ මම මෙතන monetize කියන එකට යනවා. monetize කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට
එතනින් තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. දැන් ඇප් එක ක්‍රියේට් කළා ඉවරයි. ඊට පස්සේ මොනිටයිස් කියන එකට ගිහිල්ලා මොනිටයිස් කියන එකට ගියාට පස්සේ මේ විදිහට තමයි ඔයාලට වැටෙන්නේ. ඊට පස්සේ මෙතන ඇඩ්ස් කියන එක එනේබල් කරලා දාන්න. ඊට පස්සේ මෙතන පබ්ලිෂ් කරලා නැත්තම් ප්ලේ ස්ටෝරි පබ්ලිෂ් කරලා නැත්තම් මෙතන හරිය වැටෙන්නේ නැහැ. පබ්ලිෂ් වෙන ගමන් හරිය වැටෙනවා. චෙක් ඇප් කියලා මොකද චෙක් ඇප් පබ්ලිෂ් ස්ටේටස් කියන එක ක්ලික් කරාට පස්සේ එතකොට අපිට වැටෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තමයි ගේම තියෙන්නේ. ඔයාලගේ Google account එකක් මෙතනට ඇඩ් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ තියෙන account එකම ඇඩ් කරන්න. ඊට පස්සේ create admob කියන එකෙන් ඔයාලා හදලා තියෙන account එක මෙතනට link කරන්න. එතකොට ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඊට පස්සේ add your app and create add your unit කියන එක තමයි වැඩේ තියෙන්නේ. දැන් ඔයාලා පළවෙනියට හදන app එකට මෙන්න මේ පළවියට එක විතරයි දෙන්නේ. මේ install මොකද මන් දන්නේ අන්න ඒක විතරයි දෙන්නේ. දෙවෙනියට හදන ඇප් එකට තමයි මේ දෙකක් දෙන්නේ. පළවෙනියට හදන ඇප් එකට මේ පළවියට එක විතරයි දෙන්නේ. එතකොට ඔයාලා කරන්න තියෙන්නේ ඇඩ් මොබ් එකට ගිහිල්ලා ඊට පස්සේ දවාලා අර කලින් කරානේ වීඩියෝ සදාද මේ ඇප් එකක් මෙතනින් ගිහිල්ලා මේ ඇඩ් ඇප් ගිහිල්ලා ඊට පස්සේ Android ද iOS ද එහෙම සිලෙක්ට් කරලා ඔයාලා ගියා. ඊට පස්සේ මම යුනිට් එකක් හැදුවා. දැන් ඔයාලා මේකේ තියරිය මොකද්ද කියලා දන්නේ නැහැ. නිකන් හදලා වල බලන් හිටිය සල්ලි ඉන්නේ නැහැ. ඊට පස්සේ මේක බොරුවක් කියලා අපිට කරන්න බෑ කියලා හිතන් ඉන්න ඇති කට්ටිය ගොඩක්. දැන් මේ වීඩියෝ බලනකොට ඔයාලගේ අදහස් ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසාම තමයි මම මේ වීඩියෝ කරව කරන්නේ. ඊට පස්සේ දැන් මෙතනින් SL soft earn money කියන එකට දැන් මම යුනිට් එකක් ආයෙ හදන්නේ. මොකද දැන් මේකට ඇඩ් කරලා තියෙන යුනිට් එක තමයි මේ තියෙන්නේ. යුනිට් වැඩි වෙන්න වැඩිින්දත් මට කේස්නේ. ඒ නිසා මේ හදපු යුනිට් එක ක්ලික් කරන්න. ඔය යුනිට් එක ක්ලික් කරාට පස්සේ ඔයාලා යන්න ඕනේ ඇඩ් යුනිට් කියන එකට. මෙතනින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතනින් ඇඩ් යුනිට් කියලා තියෙන එක. ඒකට යන්න. ඔයාලගේ යුනිට් එක ක්ලික් කරලා මේ දැන් ඔයාලා ක්‍රියේට් කරගෙන ආවිල්ලා අන්තිමට යුනිට් එකේ අපිට පෙන්නනවා. ඔය විදිහට අපිට යුනිට් එක බලා ගන්න පුළුවන්. ඔයාලා යුනිට් එක හදවුවට පස්සේ මේ විදිහට අන්තිමට වැටෙනවා. වැටුණාට පස්සේ ඔයාලට තියෙන්නේ මේ පළවෙනියට තියෙනවානේ complete the instructor එන්න එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ ඒක කොපි කරනවා. ඒක කොපි කරලා අරගෙන ඔයාලා යනවා මේකේ ඩෑෂ්බෝඩ් එකට. ඊට පස්සේ ඔයාගේ ඇප් එක සිලෙක්ට් කරලා ඉවරලා අර විදිහට ඇප් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඒ ඇප් එකට අදාළ යුනිට් එකක් හදන්න. යුනිට් එක හදලා මෙතනින් එඩිට් යන්න. එඩිට් ගිහිල්ලා මෙතන තියෙනවා ඇඩ්මොබ් ක්‍රියේට් ඇඩ්මොබ් කියන එක. ඒක ක්‍රියේට් කරලා එඩිට් කරලා යන්න. ඊට පස්සේ add app create add unit කියලා. ඊට පස්සේ පළවෙනියට තියෙනවානේ similar banner මේ banner id කියලා. ඔකට තමයි පළවෙනියක post කරන්නේ. ඊට පස්සේ ආය යනවා add mob එකට. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා අර integrate මොකක්ද දැන් එහෙම එක. ඒකත් copy කරනවා. ඒක copy කරලා දෙවෙනියකට add කරනවා. දෙවෙනියකට add කරනවා. මෙන්න මේකට. මේකට add කළා දැන් මම add කරලා තියෙන්නේ. ඇඩ් කරලා ඉවරලා සේව් යුනිට් දෙනවා. එතකොට මෙතනින් හරිය වැඩනවා. ඊට පස්සේ ඔයාලගේ ඇප් එක ඔයා ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ අර විදිහට පබ්ලිෂ් කරාට පස්සේ ඩවුන්ලෝඩ් වෙලා එකපාරම ඇඩ් ප්ලේ වෙන්නේ නැහැ. විනාඩි 20ක් 30ක් පැයක් වගේ යනවා. ඊට පස්සේ ඔයාගේ ඇප් එක ඕන් කරනකොටම ඇඩ් ප්ලේ වෙන්න පටන් ගන්නවා. ඔය ටික තමයි මේකේ කරන්න තියෙන්නේ. වැඩි මොකුත් නැහැ. ඊට පස්සේ හැබැයි තව ඇප් එකක් හදවුවට පස්සේ අර විදිහට අර සීන් ටික කරලා එඩිට් ගිහිල්ලා ඒ ටික ක්‍රියේට් කරලා ඉවරලා ආය ඒ ඇප් එක සිලෙක්ට් කරලා ඉවරලා හදපු ඇප් එක සිලෙක්ට් කරලා මොනිටයිස් වෙන්න. මොනිටයිස් වෙලා ඔතනින් ඒ ඇප් එකට හදාලා යුනිට් එකක් හදාලා යුනිට් එක තියෙන මේ ID දෙක ඔතනට ඇඩ් කරන්න. ඊට පස්සේ ඔයාලට ඇඩ් ප්ලේ කරගන්න පුළුවන් ඔයාලගේ ඇප් එකට. ඊට පස්සේ ඇඩ් මොබ් එක එක්චේන්ජ් එකට කනෙක්ට් කරලා තියෙනවා. ඒ දෙක හරහා ඔයාට මුදල් උපයා ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට හරිම සරලයි. මේක ගැන කවුරුත් හරියට පැහැදිලි කරලා දෙන්නේ නැතුව ඇති මේ විදිහට මෙහෙම කරන්න කියලා එක වීඩියෝ එකකින් මම සම්පූර්ණ ෂෝට් විදිහට මම හැමදේම එකතු කරලා මෙතනට වීඩියෝ එක ගත්තා. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඔයාලට මේවා ගැන දැනගන්න තවත් ආසාවල් තියෙනවා. ඔය ටික තමයි මම මේ හැම අද මේ වීඩියෝ එකකින් ගේන්න උමනාවක් තිබ්බේ. ඒ නිසා මේ දවස් ටිකේ නැති මිච් එකට අල්ලලාම අද ඔන්න වීඩියෝ එකක් ගෙනාවා. මේ වීඩියෝ එක හොඳයි නම්
අනිවාරෙන් වාලා ලයික් කරන්න කමෙන්ට්ස් කරන්න පහල කමෙන්ට් සෙක්ෂන්ේ තියෙන එක කමෙන්ට් කරන්න ඔයාලගේ අදහස් උදහස් මේක ගැන තන්න හැම දෙයක්ම පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා ඒකේ කමෙන්ට් කරන්න ඒ වගේම මගේ ඇප් දෙකම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ඔයාලට කැමති නම් ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒ වගේම මගේ වෙබ්සයිට් එකක් තියෙනවා ඇප්ලිකට් මාකටිං කියලා www.slsoftback.tk කියන වෙබ්සයිට් එක ආයෙත් මම කියන්න www.slsoftback.tk කියන වෙබ්සයිට් එක ඒක හරහා ඔයාලට මාව තවත් මගේ මාව කන්ටැක්ට් කරගන්න පුළුවන් මගේ වීඩියෝස් බලන්න පුළුවන් එතනින් ෆ්ලිකට් මාකටිං ෆයිවර් ගැන මගේ ෆයිවර් ගිග් එකක් ඔයාලට එතනින් ගිහලා බලාගන්න පුළුවන් ඔයාලට මේ දැන් බලාගන්න පුළුවන් වෙන මගේ වෙබ්සයිට් එක ඒක තමයි කියන්න තියෙන්නේ තව වැඩි විස්තරය කතා කරන්න ඕනේ දැන් විනාඩි 33ක් ගියා මේ වීඩියෝ එක කරන්න දැන් මම වීඩියෝ එක ෂෝට් කරලා තමයි ඔයාලට බලාගන්න සලස්වන්නේ මේ වීඩියෝ එක හොඳ නැහැනම් ලයික් කරන්න කමෙන්ට්ස් කරන්න දැන් මේක 3-4 පාරක් කිව්වා එහෙනම් ඒක ආයෙ මම කියන්නේ එහෙනම් මාව දැන්ම subscribe කරලා නැත්තම් පහලින් ඉතිර ඔත පාටින් subscribe කියලා බටන ඊට එහා පැත්තෙන් සයිඩින් එකේ වැටේ බෙල් icon එකක් ඒකත් click කරලා දාන්න එතකොට මම දාන අලුත් වීඩියෝස් ඔයාලට notification මාර්ගයෙන් ඔයාගේ ළඟටම ගෙන ගන්න පුළුවන් එහෙනම් අදට මම සමු ගන්නවා නැවතත් අලුත් වීඩියෝකින් සල්ලි හොයන්න පුළුවන් තවත් අලුත් වීඩියෝකින් නැවත හමු වෙමු සීරම දෙනාට ජය වේවා